විස්ඩන් සඟරාව හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය කියලා. මේ විස්ඩන් සඟරාව පසුගිය දවසක දක්ෂතම නැගීන ක්‍රීඩකයන් 50 නම් කරලා තිබුණා. මේ විදිහට නම් කරපු දක්ෂ තරුණ ක්‍රීඩකයෝ අතරේ පළවෙනි තැන ඒ කියන්නේ ගෝල්ඩන් බෝය 2018 සම්මානය ලැබුණේ දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට. මේ සම්මානය දෙන්න දක්ෂතා බලනවා වගේම ඒ ක්‍රීඩකයා අවුරුදු 23කට අඩු ක්‍රීඩකයෙක් වෙන්න ඕන. මේ ක්‍රීඩකයෝ අතරේ දෙවෙනි තැන හිමි කරගෙන ඉන්නේ තවත් දක්ෂ පන්දු යවන්නෙක්. ඒ තමයි ඇෆ්ගනිස්තානයේ නියෝජනය කරන දකුණු උත්පාදක පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්. විස්ඩන් නම් කළ ක්‍රීඩකයෝ අතරේ තුන්වෙනි තැන දිනාගත්තේ තවත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්. ඒ තමයි ඒඩන් මාකම්. මාකම් ලංකාවේදී අසරණ වුණාට ඔහු පහුගිය තරගාවලිවල පෙන්නපු දක්ෂතා එක්ක තමයි ඔහුට මේ සම්මානය හිමි වෙන්නේ. විස්ඩන් නම් කරපු ක්‍රීඩකයෝ අතරේ හතරවෙනි තැන ඉන්නේ තවත් දක්ෂ ප්‍රතිකරුවෙක්. පසුගිය කාලේ පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පිටින් විශාල සේවයක් කරපු බාබර් අසාම් තමයි මේ සටහනේ හතරවෙනි තැන ඉන්නේ. පසුවෙනි තැන දිනාගන්නේ තවත් ප්‍රතිකරු අසරණ කළ පන්දු යවන්නෙක්. ඒ තමයි කුල්දීප් යාදව්. කුල්දීප් සීමිත පන්දු වාර තරඟවල ඉහළ මට්ටමේ වැඩ පෙන්නපු පන්දු යවන්නෙක් විදිහට තමයි පසුගිය කාලේ කැපී පෙනෙන්නේ. හයවෙනි තැන ඉන්නේ රිෂබ් පාන්ට්. පාන්ට් මේ සම්මානයට තෝරාගන්නේ IPL දක්ෂතා බලලාද කියලා නම් අපිට පොඩි සැකයක් තියෙනවා. මොකද ඉන්දියා කණ්ඩායමේ අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන්නේත් නැතුව ලැබුණු අවස්ථාවල ලොකු දෙයක් කරන්නෙත් නැතුව පාන්ට් ලිස්ට් එකට ආපු එක නම් ටිකක් පුදුමයි. සුපිරි තරුණ ක්‍රීඩකයෝ අතරේ හත්වෙනි තැන තමයි අපේ කුසල් මෙන්ඩිස්ට ලැබිලා තියෙන්නේ. පසුගිය කාලේ පාසල් ක්‍රීඩා කළ ඇතැම් ඉනිම් ගැන ක්‍රීඩා විචාරකයෝ කිව්වේ වයසට වැඩි පරිණත බවක් කුසල්ගේ ඉනිම්වල තියෙනවා කියලා. මේ ක්‍රීඩකයෝ අතරේ අටවෙනි තැන ඉන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන ආරම්භක ප්‍රතිකරුවෙක් වන මැට් රේන්සෝ. රේන්සෝ දඟපන්දු යවන්නන්ට වගේම වේග පන්දු යවන්නන්ටත් හොඳින් පිටහසුණු ක්‍රීඩකයෙක් කියලා තමයි පිළිගැනෙන්නේ. නවවෙනි තැන ඉන්නේ තවත් දක්ෂ වේග පන්දු යවන්නෙක් විදිහට දකුණු අප්‍රිකාව සාගත ලුංගින්ඩි. විස්ඩන් නම් කරන දක්ෂතම නැගී එන ක්‍රීඩකයෝ අතරේ 10 වෙනි තැන ලැබෙන්නේ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන පාදක පන්දු යවන්නෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් වැඩ පෙන්නන සහබ් ගාන්ට. ඔය විදිහට තමයි විස්ඩන් සංගරාව අනාගතයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව දිදුලුවන තරුවලට ඇගෙයිම දීලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ මේ අතරින් කවුද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොමැකෙන නමක් තියෙන ක්‍රීඩකයා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නවම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.